आंटी में अरे पारा हादन कंट्रैक्ट के टेंडर के अभी लड़ने थे सब माल टकाव द केवी नहीं था मैं आंटी ने मटे क्यों हुए इधर पास से मटे में ये पैदा आया आरंच हुआ टेंडर के नंगा वेला थे इन्हें एक नेत्यान कोल इंजीनियर साथ ही के अभी लने आंटी में अभी तेरे दाला बालमुद आप इन्हें मैं सब माल ओन के निकुटे एक गाने पुलवा, एक निश्चित क्रिया वाली आती है, नीतियाँ कुलू इधर तो ओन के निकुटे एक गाने पुलवा। आंटी मामा हितू ये प्रपोजल ले आखा दले एक र दांड, आंटी तीन इन्होंने सपोर्ट एक गाना। एक ने चरित्र नो ने, ये वैध का टूटी बुरु ना इम्पास मन सब माल टेक ने किया याने काम पड़े पैदा वाके कुत्ती ना कहे हाँ सब इन्ना ऐ माली में हम वाटे दोस्त किया ने माटी की तीनों माँ मामा नारकसाला मने ऐरे के नेट दे किया
එක්ක නැත්නම් මම කාටවත් තේරෙන්නේ නැහැ. මම වැරද්දක් කළේ නෑ මල්ලි. ඒ තානන්දාම්තුරා මට දොස් කියන්නේ එක වැරද්දක් වගේ. අපි දානිකවල ටමට වඩින්නේ වානේනේ. එතකොට මට කවුරුත් බැලලා නෑ. ආනන්දාම්තුරාත් මට කියන එක වැරද්දක් කියලා. ඒත් දැන් එක පාට මේක වැරද්දක් වෙන්න පටන් ගන්නවා. මට මේව තේරෙන්නේ නැහැ. මට හිතෙනවා මන් දැන් හැමෝටම කරදරයක්ද කියලා. මට මේව කියන්න නම් කියන්න ඉන්නේ ඔයා විතරයි මල්ලි. මට ඔයාවත් නැති වුණත් වෙන කවුරුත් නැහැ. ඉදුරේ සිට කියති නයි වර්ගය කියනු ගිනිකොන වයබ සෞමය පොළගා කියනු වර් රාහුල අපේ හම්දුරනේ බොම වටිනා පොතක් කොහොමද දැන් අධ්‍යාපන කටයුතු මම තාම කියවගෙන යන අපේ හම්දුරනේ හැබැයි තාම පරීක්ෂණ මට්ටමකට නම් යන්න බෑ රාහුල මොකද හිතන්නේ වෙදකම ගැන ඒ විෂය තුල ගැඹුරටම යන්න පුළුවන් කියලා හිතනවද මං එහෙම හිතන අපේ හැමදෙරෝනේ හැබැයි ඉතින් දැන් මට මේ විෂය තරම් කැමති වෙන විෂයක් නැති ගානේ රාහුල හැමදෙරෝ තෝරගෙන තියෙන විෂය බොහොම ගැඹුරු වටිනා විෂයක් හැබැයි ඉතින් අපේ මිනිස්සුන්ට ඔය පාරම්පරික ආයුර්වේද වෙදකම ගැන විශ්වාසයක් නැහැ ඒක අද විතරක් නෙමෙයි එදා ඉඳන් තිබුණ දෙයක් ඒක නම් ඇත්ත අපේ හැමදෙරෝනේ මේ පොතපත කියවගෙන යද්දි තමයි අපේ හැමදෙරෝනේ මට තේරෙන්නේ මේ විෂය කොච්චර පුළුල් එකක්ද කියලා ඔමින්නකු රාහුල්ට දෙන්න මං ගාව දෙයක් තියෙනවා ඒ මොකද්ද හැමදෙරෝනේ ඔමින්නෝ මේ තමයි අපේ ලොකු හාමුදුරුවෝ පරිශීලනය කරපු පොත්. උන්වහන්සේටත් උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ තමයි මේ දේවල් ලබා දීලා තියෙන්නේ. මේවා ඉපැරණි පොත් වගේම දැනුම. රාහුල හාමුදුරුවෝ පරිශීලනය කරන්නේ. හැබැයි පරිස්සම් කරන්නත් ඕනේ. තව දෙයක්. මේකේ වෙදකම් විතරක් නෙමෙයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දේවලුත් තියෙනවා. සමහර වෙලාවට ඔක වැරදි කෙනෙක් අතට ගියොත් එහෙම ලොකු විනාශයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි රාහුලගෙන් පස්සේ එන පරම්පරාවට අත මේ දැනුම ඉතුරු කරන්න ඕනේ බෙදා දෙන්න ඕනේ. එහෙම අපේ හඳුනන්නේ. මං හිතනවා රාහුල හඳුරුව මතු දිනක හොඳ විදහා හඳුනනමක් වෙයි කියලා. හඳුරෝනේ මෙනිකේල ඔබ වහන්සේ හම්බෙන්න ඕනේ. ඉතින් මොකද මේ කලබලෙන් දුවගෙන ආවේ? මණිකේ කල්නොත් පන්සලට ඇවිල්ලා තියෙනවනේ. ඒ වුණාට මණිකේ ඡන්දෙන් දිනලා ලොකු තරතුරක් ලැබිලා නැති තියෙන්නේ. ඉතින්? ඉතින් ඉස්සර පන්සල ආපු මණික වගේ නෙමෙයිද? මිනිස්සුන්ට තනතුරු තානාන්තර ලැබිලා උසස් පුද්ගලයෝ වෙනවා ඇති. ඒත් ඉතින් පන්සලට ආපුවම මේ හැමදේම එකයි. අපි හැම මිනිස්සෙක්ටම සලකන්නේ එකම විදියට. තේරුණාද? තේරුණා. බලමුකෝ එහෙනම්. राहुल वैटिक करके नहीं आने। मैं पे हाँ मतलब। मुकद्दर? मेरे बहुम बाट ना पुस्कोल पोता। वो का केवान ना पुले आंधे। ओ। ප්‍රියන්ත මං තාම පන්සලේ. කට්ටිය ආවද? ආ. මං ආනන්ද හම්දුරු හම්බ වෙලා එන්න. නෑ, එච්චර වෙලාවක් යන එකක් නෑ.
කට්ටිය මං එනකන් තියාගන්නකෝ. හරි මං කෝල් එක දෙන්න. අවසරයි හාමුදුරනේ. සුපත් වේවා. සුමන හාමුදුර කිව්වා මෙනිකිර මට කතා කරන්න ඕන කිව්වා කියලා. මොකක් හරි හදිසියක්ද? හදිසියක්ම නෙමෙයි. මට කාලෙකින් පන්සල පැත්තේ ඉන්නත් බැරි වුණා. දැන් වැඩ වැඩි. වෙලාවක් නැහැ අපේ හාමුදුරනේ. මෙනිකේ කෙනෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඕනම් වෙලාවක වෙලාවක් හදාගන්න පුළුවන්. හැබැයි තිය අවශ්‍යතාවයක් නැත්නම් ඉතින් ඔය නිදහසට කරුණක් තමයි වෙලාව නැහැ කියලා කියන්නේ. වැඩ බාරගත්ත අලුතනේ. අන්තික කලින් හිටපය මග දාලා ගියේ වැඩ තියෙනවා ඒව බලන්නත් ඕනේ. වැඩ වැඩි. නැත්නම් හාමුදුරුවෝ දන්නවනේ මං ගැන. මෙනිකට මොනවද කතා කරන්න ඕනේ? අපේ සභාවෙන් ක්‍රියාත්මක කරනවා පන්සල් සංවර්ධනය කරන ව්‍යාපෘතියක්. ඉතින් මං හිතුවා අපේ සල්මල් ආරාමේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් බලලා ඒව පිළිසකර කරලා දෙන්න. මේ පන්සලේ මෙනිකේ දැක් අඩුපාඩු මොනවද? මං හිතුවා පන්සලේ අලුත් තින්ත ටිකක් ගහලා මොන හරි කැඩලා බිඳලා තියෙනවා නම් ඒ දේවල් පිළිසකර කරන්න පුළුවන් නම් හොඳයි කියලා. අනික හාමුදුරනේ අපිට පුළුවන් නේ මේ බෝධින්නාංශේ වටේට රන් වැටක් බඳින්න. තව අඩුපාඩු තියෙනා නම් ඔබ වහන්සේ බලලා කියන්න. දැනුවත්ව නම් අපේ පන්සලේ අඩුපාඩුවක් නැහැ. හැබැයි ඉතින් මේ පළාතේ අඩුපාඩු තියෙන ගොඩාක් පන්සල් තියෙනවා. වැසිකිලි පහසුකම් නැහැ. පුස්තකාල නැහැ. විදුලිය නැහැ. අන්න ඒ පන්සල් ටිකක් බලලා සංවර්ධනය කරොත් ගොඩාක් හොඳයි. මේක ඇත්ත තමයි. ඒත් ඉතින් මේ ප්‍රදේශවලට පත් කරලා ඉන්නව නියෝජිතයෝ. මට බලා ගන්න තියෙන්නේ අපේ සල්මල් ආරාමය. මොකද මං පුංචි කාලේ ඉඳන් ගම්දෙන කරු පන්සලනේ. මේක අපේ පන්සලනේ හාමුදුරනේ. බලන්න මැනිකේ. දේශපාලඥයෝ පන්සලුත් බෙදාගෙන. තමන්ගේ වාසියට තියෙන භූමියක් සංවර්ධනය කරනවා මිසක් වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ. හැබැයි ඉතින් චේතනාව පිරිසිදු නම් ගමද දිස්ත්‍රික්කයේද පළාතද කියලා අදාළ නැහැ නේද? එහෙමයි හාමුදුරනේ. අනික එහෙම නම් පන්සලේ ඉන්න දායකයන්ට මොකද වෙන්නේ? ඔබ වහන්සේ කියන දේ මට තේරෙනවා. ඒත් මේක අපේ පන්සලේ හාමුදුරුවනේ. මැනිකේ අපේ කියලා දෙයක් නැහැ. අපි මේ ජීවත් වෙන කාලේ අපිට අවශ්‍ය දේවල් ටික තිබුණාම හොඳට ඕම ඇති. අනික පන්සලේ තීන්ත ගාලා පින්තූර පිළිසකර කරලා එතකොට රන් වැටවල් හදලා ওই දේවල් වලින් වෙන්නේ මිනිසුන්ගේ ඇස් පිනවන එක. හැබැයි ඉතින් මං හිතන්නේ මේ 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 භෞතිකව මේ දියුණු වුණා කියලා මිනිසුන්ට සත්‍ය අවබෝධ වෙයි කියලා. අනික මැනිකේ ওই දේවල් කරලා ඉවරලා මේ පන්සල සීමා සහිත වෙනවා. අපේ දායකයන්ට එන්න විදිහක් නැහැ. හොරහතුරු එනවා. මැනිකටත් වගකීම් ගොඩාක් එනවා. ඊටට මං හිතනවා ඔය ගොඩක් පළාතේ තියෙන දුෂ්කර ගොඩාක් අමාරු තියෙන පන්සල් හොයලා ඒවට උදව් කරන්න. ඒව සංවර්ධනය කරන්න. මම තෝරනම් හොයලා බලලා මැනිකට කියන්න. එමයි හාමුදුරනේ. අවසරයි. සුපර්. සොහොන් පෙනිල්ලක් සුරතින් දරාගෙන යෙහෙන් දරද හිස්කල උකුලෙන් රැගෙන කියන් යන ගමන් පෙරමග සිටි සිට අසන නොයන් වෙදචාරී මෙලකුණු දුටෝ තින. දන්නද මේ පොතේ රෝග 109 එකට බෙදගම් තියෙනවා. රෝග 109 එකට එච්චර ලෙඩ තියෙනවද? 109 වුණාද? දහස් ගාන ලෙඩ රෝග තියෙනවා මේ ලෝකේ. දැන් ඔයාලට දහස් ගානම එක්කෙනෙක්ට හැදුනම එයාට බෙහෙත් කරන්න ඕන දේවල් ඔය පොතේ තියෙනවද? කමනුසෙට ලෙඩ රෝග ඔක්කොම හැදෙන්නේ නැහැ. හැබැයි තියෙන සමහරක් ලෙඩ තියෙනවා. එක ලෙඩේ හැදුනත් මරණීය තත්ත්වයට එන්න පුළුවන්. දැන් මේ පොත් කොයි කාලෙ ලියපේවද? මේ වනම් මහනුවර යුගයේ ඉංග්‍රීසි ජාතියෙන් එන්න කලින්
හිටපු වෙද පරම්පරාව තමයි ලියලා තියෙන්නේ. රාහුල හම්රන්ට ඔය පොතේ තියෙන දේවල් තේරෙනවද? ඔක්කොම තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් ඉතින් අපිට ලෙඩක් හැදුනොත් කොහෙවත් යන්න ඕනේ නැහැ. රාහුල හම්දරු ඉන්නවනේ. මම මේවා තාම ඉගෙන ගන්න ඕනේ. මේ ඔක්කොම ඉගෙන ගන්න තව අවුරුදු ගාණක් යයි. එතකන් ඉතින් ડોක්ටර් ළඟට යන්න. දැන් අපි රාහුල හම්දරු කියලා කතා කරන්නද? නැත්නම් රාහුල වේදා හම්දරු කියලා කතා කරන්නද? මං තාම මේ ඉගෙන ගන්න ඕනේ. මම මේ පොත් ඔක්කොම හොඳට ඉගෙනගෙන වේදා හම්දරු කෙනෙක් වුණ දවසට මට වේදා හම්දරු කියලා කතා කරන්න. අපි රාහුල හම්දරු වේදා හම්දරු වෙද්දි අපි ලෙඩා හම්දරු වෙමු. එතකොට රාහුල හම්දරුන්ට වැඩ තියෙනවනේ. කුලසිංහ මැනිකේ ඌ කියන්නේ ඉතින් කොහමද මැනිකේට හොඳයි ඔය දරුව කවුද මං ආනන්ද හාමුදුරන්ගේ නංගි මේ අපේ ආනන්ද හාමුදුරන්ගේ ඔව් පන්සල වැඳ පුදාගෙන යන්න ආවද අනේ නෑ මැනිකේ මම මේ ෆයිනල් තීසිස් එකේ වැඩ වගේකට රිසර්ච් එකක් කරන්න ආපු ගම ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. හොඳයි හොඳයි. දැන් අපි මොනවද කරෙන්න ඕනේ? ඕන දෙයක් කියන්න පුළුවන් දෙයක් නම් කරන්න. ඇත්තටම මට ඕන වෙලා තියෙන්නේ මේ රිසර්ච් එකට අදාළ තොරතුරු ටිකක් හොයාගන්න. මං කැමතියි ඔබතුමියගේ වෙලාව පොඩ්ඩක් මං වෙනුවෙන් යොදව ගන්න පුළුවන් නම්. නිමාත් එක කතා කරා? ඔව්. මං කතා කරන්න යන්නේ විප්ලවීය සමාජ ගැටලුවක් ගැන. ඔබතුමියලා ඉතින් මේ සමාජ ස්තරේ වෙනස් කුලකයක්නේ. දැන් ওই දරුවට මාත් එක්ක කතා කරන්න ඕනේ. අපේ වලව් පැලැන්තිය ගැනද එහෙම නැත්නම් දේශපාලන කුලකයේ ගැනද? මැනිකලාගේ පෞල් පසුබිම ඇතුළේ ක්‍රියාත්මක වෙච්ච දේශපාලන නෂ්ටාවශේෂ තමයි ඉතින් අපේ ජානවල තාමත් දුවන්නේ. ඒකනේ අපි මේ තරම් අරාජික වෙලා ඉන්නේ. මම කැමතියි ඒ වගේ දැනුවත් සාකච්ඡාවකට. එහෙනම් මැනිකගේ මේ කාර්ය බහුල ජීවිතේ මට පොඩි වෙලාවක් ගන්න පුළුවන් වෙන්නේ. අපු පුළුවා. ඕන වෙලාවක මගේ වලව්වට එන්න. මගේ වලව්ව ඕන වෙලාවක විවෘතයි. ඔයාට වෙලාවක් තියෙනවා නම් අදත් පුළුවන් මට. ඒක හොඳයි. බොහොම ස්තුතියි. ඔය දුවගේ නම මොකද්ද? මං සමන් මලි. සමන් මලි. අසන නම. මං පහන් පත්තු කරලා එන්න. අපි කතා කරමු. අනිවාර්යෙන්ම. සතරේ මොකද මේ? නෑ මහාචාර්යවරයෙක් වගේ මහා කල්පනාවක හිටපු නිසා මං ඇහුවේ. මොකෝ? මේ මහාචාර්යවරු විතර කල්පනා කරන්නේ. හරි හරි අනේ මම හිලුවක් කරේ. මම කල්පනා කරේ මොකද කරන්න කියලා. ෆයිල් වලට ආය දෙකක් නෑ මෙනිකේ ටක් වෙනවා ෆයිල් ටික අදිනවා එහෙනම් මට බඩු හම්බෙනව නුල මම කල්පනා කරේ මට මොනව හරි වුණොත්
ඔයයි පුතන්ඩියයි මොනවද කරන්න කියලා. ඔයාලා කියලා මොනවද කරන්න? මොලේ කොලොප්පන් වෙලා දානේ? දැන් දවල් හින බලන්නත් පටන් අරගෙනද? නෑ නෑ මං කිව්වේ විය හැකියාව. මොකක්? විය හැකියාව? හැතරම සතර මේ ඔයාද? නැතුව ඉතින් වෙන කවුරු හරිද මේ? මං දන්න සතර සිංහ නම් ඔබ ලේසියෙන් අතාරින දාතිය මිනිහෙක් නෙමෙයි. දැන් කවුද අතාරිනවා කිව්වේ? ඒ දැන් ඔයා කිව්වේ මං ගැන බයයි පුතන්ඩිය ගැන බයයි කියලා. අනුලා ඕන චන්ඩියෙකුට තමන්ගේ පවුල ගැන හිතද්දි ටක්කෙට මෙහෙම බයක් එනවා. මේ දැන් ඔය ඔළුව පොඩ්ඩක් හදාගෙන ඉස්සරහට කරන්නේ මොනවද කියලා හිතන්න. අපිට මහ කාලයක් නැහැ හොඳේ. දිවුරලම කියනවා ෆයිල් එක අතාරින්නේ නැහැ කියලා. හේ මොනවද ඉතින් මට ප්‍රවෘත්ති වලටත් පෙනී සිටින්න වෙයි. ඒක නෙති. කුඹලා කරවල කෑවනම් බලලා දුක් විඳින්න ඕනේනේ. කවුද දැන් බලලා මන්ද? කන්නඩි ඉස්සරහට ගිහින් බලන්න. පෙනෙයි. අනුල මේ විහිළු කරන වෙලාවන් නෙමෙයි යන්නේ. කවුද විහිළු කරේ? මං කිව්වේ ඇත්තට. කන්න දේවල් හිතලා බලලා කරා නම් මෙහෙම විඳවන්න ඕනේ නෑනේ. යකෝ දැන් මේ සතා මරණ එකට විතරයි පව්. මස් කනේ උන්ට පව් නෑ මේක යකායි තීරියන්නේ. ඔයාගේ ඇරියස් මගෙන් පිට කරගන්න හදන්න එපා. කරන දේක් හිතලා බලලා කරන්න. ආ අර ලේසි වැඩේ නේ. මේ මෙන්න මේක තරම් යනවන්න හරියට යන්න. ඔව් ඕන දෙයක් කරගන්න. මම මොකක්ද? කිරි වගේ මුින් දාක දාන්න බෑ කිරි ඉඳ බොන්නත් බෑ. මට පුදුමයි ඔයා මේ කතා කරන විදිය ගැන. දැන් ඉන්න තරුණ ළමයි මහ පොළොවේ පය ගහලා නෙමෙයි ඉන්නේ. ඉන්නේ විස්තර ලෝකවල. දැන් ලෝකේ වෙනස් වෙලා. මට පුදුමයි මෙච්චර ඉක්මනට මේ ලෝකේ වෙනස් වෙච්ච විදිය ගැන. සල්මා